Channel'e kutaydı. Atış reyniye peredik sangeethe hadarını oyağala. Adı Palamunu ayet ayat Palamunu'yini pahadamıta tamayi yommu venni. İthin den ogollo dannava mukadda appi pahadamı kiyalane edu bilavar rage aşrita sarasthapana geetha. Namut darvane අට ශේරයට කියන්නේ ඔයාලා දැන් පහුගිය වසර දෙකක් පෙරදිග සංගීතය ඉගෙන ගත්තා නේද? ඉතින් එහිදී ඔයාලා සුද්ධ සරිස්ථාපන ගීත සහ කෝමල සරිස්ථාපන ගීත පිළිබඳව දැනුම ලබා ගත්තා. ඉතින් සුද්ධ සරිස්ථාපන ගීත කියන්නේ මොනවද? කෝමල සරිස්ථාපන ගීත කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නව නේද? Çutta matak kırgam, şudde sarıstapın, yani den sarıstapın gitya kiyan ne, kumakta. Handunun kiyud kohum dogula liyan ne den. Adun ikkava sangeete hadarana sisunata. Nivaradiva sarıstapane karaganeema sandaha. Yani nivaradiva sarıstana handuna ganeema sandaha. මුලින්ම ගායනයේ සඳහා මෙන්ම වාදනය සඳහාද ඒ වගේම නිර්මාණය කර ඇති ගීත විශේෂය තමයි සරිස්ථාපන ගීත ලෙස හැඳින්වෙන්නේ දැන් සුද්ධ සරිස්ථාපන ගීත කියන්නේ මොනවද සුද්ධ සරිස්ථාපන ගීත කියන්නේ ළමයි සුද්ධ ස්වර පමණක් යොදා නිර්මාණය වූ සරිස්ථාපන ගීත එතකොට ගාණී කෝමලව යදා නිර්මාණය වූ සරිස්ථාපන ගීතවලට කියනවා ගාණී කෝමල වූ සරිස්ථාපන ගීත කියලා නේද? ඉතින් චුට්ට මතක් කරගත්තු සුද්ධ සරිස්ථාපන ගීතයක් මොකද්ද? කඳු පෙළ අතරේ තුරු වදුලේ ගංගාවේ හා වෙල්ලියයි Gina de gemiya mavna sumadurve manharve. İtting daruvane oyvidiyeto ala sarıstapan gite kiyanne monavad kela dan dan navane. İtting aşır atasheni vishesh atvyaktino. Etamay daruvane ඔයාලා පෙරදිග සංගීතය හැදෑරීම සඳහා යොමු වන්නේ මෙම ශ්‍රේණියේ ඉඳලා. ඒ කියන්නේ ඔයාලට අට ශ්‍රේණියේදී බිලාවල් රාගය, භූපාලි රාගය, කාපි රාගය කියන රාග තුනේ සුද්ධ සරිස්ථාපන ගීත, ඒ කියන්නේ සරිස්ථාපන ගීත පුහුණු වීමට තිබෙනවා. ඉතින් අට ශ්‍රේණිය කියන්නේ
ඔයාලට පෙරදිග සංගීතය හැදෑරීමේදී විශේෂ වූ වසර. ඉතින් දැන් විශේෂයෙන්ම දැන් ඔයාලා දන්නවා පාසල් සංගීත අධ්‍යාපනයේදී රාගධාරී සංගීත අධ්‍යාපනයට පිවිසෙන්නේ 8 ශ්‍රේණියේදී කියලා නේද? ඉතින් පාසල් අධ්‍යාපනයේ දැන් නිර්දේශිත රාග පදනම් කරගෙන WB මකුලොලුව මහතා ඊළඟට එතුමාගේ මඟ පෙන්වීම අනුව ආනන්ද ජයසිංහ, වින්සන් සෝමපාල සූරීන්, පියසේන ප්‍රේමකීර්ති, රත්න දිසානායක, සුගතදාස මලල්ගොඩ, MG සුගතදාස, සුමනදාස නන්දසේන, සිරිල් පෙරේරා වැනි වියතුන් විසින් මීට පෙර සංගීත අධ්‍යාපනයට එක් කර ඇති විවිධ සංස්ථාපන ගීත සංගීත අධ්‍යාපනයේදී භාවිතා කරනු ලබනවා. ඉතින් දැන් මේ රාග කිව්වහම මේ ගොඩක් හදාරන්න තියෙනවා ඒ රාග පිළිබඳව. නමුත් දැන් ඇත්තම කියනවනම් රාගයක තියෙනවා සරිගම්, මධ්‍යලය, ලක්ෂණ ගීත, තලංකර ආදී වශයෙන් කොටස්. නමුත් ඊට පෙර මේ විදිහට එකවරම මධ්‍යල ගීත යොදා ගැනීම නොකොට පස් රාගධාරී පසුබිම සහිත සරල වූ කුඩා ගීත මුලින්ම යොදා ගැනීම ඵලදායි බව ඵලදායි බව මුල් කොටගෙන සර ස්ථාපන ගීත එකෙන් රාග ආශ්‍රිත සරිස්ථාපන ගීත 8 ශ්‍රේණියට මේ විදිහට ඇතුළත් කර තිනවා පාඩම් මාලාවට. ඉතින් විලාව රාගය ගත්තාම විලාව රාගයේ සරිස්ථාපනය සඳහා ඔයාලට නිර්දේශිත ගීත දෙකක් තියෙනවා. එකක් තමයි සිරස නමමු මව් පොළවට. ඒ ගීතය තමයි ඔයාලට තියෙන්නේ. ඒ වගේම ගිරෙහි සමුනල පොදට සිරිපද කියලා ගීතයකුත් තියෙනවා. ඒ දෙක එකක් ඔයාලට ගායනය හෝ වාදනය වෙමින් පුරුදු පුහුණු විය හැකි. ඉතින් දැන් මේ බිලාව රාගය ගැන චුට්ටක් දැනගන්නට ඕනේ ඔයගොල්ලෝ. දැන් බිලාව රාගය කියන්නේ ශුද්ධ ස්වර සහිත වූ රාගයක්. බිලාව රාගයේ ස්වර හතම ශුද්ධයි. ඒ වගේම මේ විලාව රාගයේ සංගති තියෙනවා ළමයි. විවිධ සංගති තියෙනවා. ඒ කියන්නේ සර ඛණ්ඩ. දැන් ගත්තොත් මගරිසා, ගරිගම ගරිසා, ගපදනිසා වගේ නිරන්තරයෙන් යෙදෙන සර තියෙනවා. ඒ සර යෙදෙන රටාවන් අනුවත් අපිට රාගය හඳුනගන්න පුළුවන්. දැන් විලාව රාගයේ ආරෝහණ අවරෝහණ සඳහන් කරනවා නම් සාරි ගාම පාදා නීසා සානි දාපා මාග ශුද්ධ සර විලාව රාගයේ යෙදෙනවා. ඉතින් විලාව රාගය අපි මේ අභ්‍යාසය චුට්ටක් පුහුණු වෙමු. සාරි සාරි ගාමා
ඒ අභ්‍යාසෙ පුහුණු වෙන ළමයි ගායනයට හා වාදනයට යොමු වෙයි. මේ අභ්‍යාස කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම අභ්‍යාස කිරීම වගේම මේ සරිස්ථාපන ගීත, ඒ කියන්නේ 6 7 ඉගෙන ගත්ත ඒවත්, දැන් ඔයාලා ඉගෙන ගන්න ඒවත් නිරන්තරයෙන් අභ්‍යාස කරන්නේ යෙදෙන්න. එතකොට ඔයාලගේ හඬ හැදෙනවා. ඊළඟට වාදනය කිරීමෙන් වාදනය කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඉතින් හරිම වැදගත් මේ වසරවල ඔයාලා මේ පුහුණුවීම් වල යෙදෙන එක. මොකද 9 10 11 දී ඔයාලා රාග සම්බන්ධව සම්පූර්ණයෙන් ඉගෙන ගැනීමට යොමු වෙනවා. ඒකයි අපි බලමු. දැන් ඔයාලා මේ ස්ථාපන ගීතේ ලියාගෙන තමයි යොමු වෙන්න ඕනේ පාඩමට. මොකද ගායනය සහ වාදනය කිරීම සඳහා අපි මුලින්ම ස්වර වාදනය කරලා ඉමු. Sa ga 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 ma ri ga ma da ma ga ma pa ga ma ri sa ri ga ri sa 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 ga 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 ma ri ga ma da pa දැන් ඔයාලා ගයන්න මේක හඬට. කොරස් බලමු. එක ගායන සපිනාවත් එක්ක දැන් අපි වචන බලමු. සිරස නමමු මව් පොළොවට, දෑ අභිමානෙන් අපි සාදි සිහල සිංහලලේ නැහැ නොවේ බිය වෙලා අපි මවුබිම රකිනෙමු. හොඳයි දරුවනේ, දැන් ඔයාලා ගීතේ ගායනා කරන්න මම වාදනය කරන්න. තමයි ඔයාලගේ පළමුවෙනි පාඩම. ඉතින් මේ සුද්දසර ස්ථාපන ගීතය ඔයාලා ගායනය සහ වාදනය කරන්නට ඕනේ. එහෙනම් දරුවනේ, ඊළඟ වීඩියෝ කරා මම දෙවැනි පාඩම ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ වගේම කියන්න ඕනේ, ඔයාලා මම මුලදීම ඔයාලා මගේ වීඩියෝ බලලා ඇතනම් මම කියලා ඇති පොත් දෙකක් තියාගන්න කියලා, නිරන්තරයෙන් ගායනය කොටස් සහ වාදනය කොටස් ලිවීම සඳහා.
විලාවල් රාගය ආශ්‍රිත සරිස්ථාපන ගීතය ලියන්න ඕනේ ගායනය සහ වාදනය නෝට්ස් ලියන පොතේ. තීරි පොතේ නෙවෙයි. ඉතින් නිරන්තරයෙන් පුරුදු වෙන්න පුහුණු වෙන්න මේ පාඩම. එහෙනම් ඊළඟ පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. තෙරුවන් සරණයි. Thank you.